බෝවන් මගේ ආදරමීය රත්තරන් දුවේ පුතේ.DP එඩියකේශන් නාලිකාවේ හත්තර ශ්‍රේණය පරිසරේ විශය ඉගෙනගන්න අ දෙක්ක තුලාාඉන්න මගේ මේ රත්තරන් දුවල පුතාල සිලු දෙනාම ඉතාමත්ම ආදරම් පුතේ පිලිගන්නවා. මොද පුතේ අදොන්න අපි සූ තනන් වෙලා ඉන්නේ හතර ශ්‍රේණයේ ඉගෙනගන්න මගේ රත්තරන් දුවල පුතාලා වෙනුවෙන් හත්තර ශ්‍රණියය විශ නිර්දේශයට අයත් පරිස්සරය ආසිත ක්‍රියාකාරකම්. මේ විෂයත් තුළ පුංචි දුවල පුතාලට ඉගෙනගන්න තියෙන කරුණු බොහෝමයක් පුතේ අපි මේහ රහකතා කරන්න සූදනංගලා ඉන්නවා. ඉටින් පුතේ පළමුශ්‍රේණිය ඉඳලා දෙවනශ්‍රණීෙන්ට ආපු අපේ මේ පුංි දරුව දෙවනශේනීයෙන් තුන්ගනශණෙන් දැවිල්. තු වන ශේීයේදත් ඉගෙනගෙන තාමත්ම දක්ෂය විදිහට දැනුම එකතු කරගෙන දැන් හතර වස්රටත් ඇවිල්ල ඉන්නවා. තින්මගේ අදරනය පුංචි දේපුදේ හතරශේණයේදිත් ඔයාට පරිසරය විශයත් තුළ තේමා ගණනාවක් කතා කරන්න තියෙනවා. පුතේ හතර්ශේණයේදී තේමා කීයක් ඔයාට විෂය නිර්දේශය තුළ අඩංවෙලා තියෙනවාද කියන්න පුළුවන්ද කීඇදද කියලා තේමා අදාසයක් තියනාාබුතේ තේමා දාසයක් තිනා පුංචි යාලට අතර ශ්‍රේණියදීත් යාලට ඉගෙනගන්න. එනිසාමගේ අදරේ පුංචිදේ පුතේ මේ තේමා දාසය සකසලා තියෙන්නේෙ පුංචු ඔයා තුන ශ්‍රීණියදී ඉගනගත්ත කරුණු ඊට වඩා ටිකක් දියුණු කල්ලා සංවර්ධනය කරලා කරුණු එකතු කරලා ඔයාට ඉගෙනගන්න තමයි අවස්ථාව සලස්සලා දීලා තියෙන්න්නේ. රජය විසින් විෂය නිර්දේශයට අනුකූලව. ඉතින් මගේ ආදරණෙ පුංචිදුවේ පුතේ ඔන්න ඒනං ලංකාවෙල් ලොක්කුම්ම ඔන්ලයින් පාසල.ජීප එඩියගේේශන් නාලිකාව හරහා හත්තර ශ්‍රේණයේ පරිසරේ විශය මගරත්තරන්දුවේ පුතේ ඔන්න අදඉනලා පුංචවාලට ඉගෙනගන්න පුළුවන්. ඒනං පුතේ මේ සියලුම තේමාවන් ඉතාමත්ම රස්සවත් විදිට ගුල්ලන්ගේ දැනුමට එකක්කතු කරගෙන. ඔයාල හරි ආසාවෙෙන් මේ බලංගන්න මේ ඉගෙනගන්න මේ තේමා තුළින් උචියාල ඉගනගන්න සියලුම කරුණු සෑම තේමාවක්ම පුතේ. සෑම තේමාවක්ම අවසානයේදී අපි තුනශ්‍රේණයේදි වගේම හතරශේණයේදත් අපි ඒ සඳහා මුොත කරන්නේ ප්‍රශ්න ඔයාලට ලබා දෙනවා. ඒ පැරුම හරහපුතේ ඒ ප්‍රශ්න සාකච්ඡා කරා පුතේ හතශ්‍රේණියදිත් සෑම තේමාවක් හරහම්. ඇතුරුවාට පුළුවන් මේ පාඩමක් කතා කල්ලිඉරන පස්සේ ඔයයා ඉගනගත්ත දේවල් ම අතකද මේ මතකද නැතිනම් ඒ කරුණු නැවත නැවත ඔයාට ඉගෙන ගන්න අවස්ථාපපුතයේ මේ හතරශේනියදීත්වාට අවස්ථාව සලසලා දිලතියෙනවා. අපේ පාඩමේ තියෙන ලිංක එකට ගිහිල්ලා වාට පුළුවන් ඕගල්ලන්ගේ පාඩමට සම්බන්ධ නැතගේ තේමාට අයත් ප්‍රශ්නමත්‍රය. லிෙන් டவுloadோட் ක අරගෙන ට උත්த்தரලියලා. අපේ பாඩමත්த்தை එක ලපුතේ සෑම තේමාවක් අවසානෙදම සාකච්ඡා කරනවා ප්‍රශ්න මේ වෙනුවෙන්. எனපුතේ என අපි ඔන්න සுதரங்களලාඉන්නවා. පියගශන් නාලිකාවේ හතර් ஸ்ரேණිය පරිසරවිஷය அறகරන්නට என்னපුතේ සුපறுතු පරිදි. ඔයාත් වන ශ්‍රේණයේදී ගනගත්තා වගේම? හත ශ්‍රණයේදීත් පවිනි තේමාව මුද දෙලා තිීම. පපාඩ මොකදදලාතිී මොදද. හතර්ශ්‍රණය පරිසරයාසිත ක්‍රියාකාරකම් පලවෙනිපාඩම අපේ යහ පැවැත්න පුතේ මේ සෑම තේමාාවක්ම නැතනම් මේ විශෂ නිර්දේශයම ආවරණය කරන්දි මුලිම්ම කරන්න පුතේ මංකිවනේද. අපි අපි ගැන හොඳට හිතන්නෝ. අපි හැදදිල තමයි පුතේ අපි රටක් කදන්න අඩුපද දෙසක් දෙන්න පුළන් වෙන්නනනි මොකද අපිට කෙනෙක්ගේ අඩුපාඩුවක් කරි කියන්න පුළුවන් වෙන්නේ. අපේ අඩුපාඩු අපි අඩු කරගත්තහම. අඩුපාඩු අඩුකරගත්තාම තමයි පුතේ අපිටඋනත් කෙනෙක්ට තව දෙයක් වැරැද්දක් හදාගන්න කිර දෙන්න පුළුවන්. මතගැන බති පල්ලි තේමාවදී තුනශ්‍රීණයේදී අපි කතා කලා පල්ලිතේමවෙදී අපි සමනලයෝ වගේ. හැම මාරන හැම ආදරය කරන විදිහයට අපි ඉගෙන ගන්න ඕනේ සමාජය ඉන්න ඕනි කියලා. ඒ නිසා අපතේ ඒ ගෙන ගත්තදේ වගේ ජීවිත කාලෙටම අයිතිහතර සීනත් අයිති පුූතේ මේ තේමා තුලින් අපි කතා කරනවා මුතේ ඔයාගේ හපැ වැත්මට අඩ කරන්න පුලුවන් දේවල් මොනවාද. එතකොට සාමාන්‍යයෙන් අපි මගට ේද අපි හමුව ස්ාන ෝද අපිටුතු කරන්න කාර ද ශේෂයම. උදු ස්ථාන කියන වචනය කතා කරන බුද මේ තේමා තුළද. ඒ ඇංඟල් අපි හැසිරෙන් ඕනෙ කොහොමද අපේ නිරෝගෙමත් ජීවිතයක් ගත කරන්න අපට අවශ්‍ය අලුත් මාලුත් ක්‍රියාකාර්කමක් ඔයක් ජීතර මේ තේමා තුළින් හඳුවා දෙනවා. ඉතාමතරව අපේ සිත මනස සියලුමුදේ මොකද කරන්නේ සැහැල්ලු කරගන්න අප ජීවිතය සම්බාර කරගන්නත් පුතේ පවර පහකින් යුත්ත ක්‍රියාවලියයක් ඔයාට මේ පාඩම තුළෙන් ඕලන්ට කරුණු පහැදිලි කරනවා. ඒනම්ගේ පුංචි දේපුුදේ අපි බල්ලම ෝ මේ තේමාව. පුංචි ඔයාල්ට ඇයි මේ හදන්වල දිලතිීනිි කළ මේ පාඩමෙන් බලාපොරත්තුවන්න නොවදිිල බලමු. පයිපුතේ ජීවිතය අර්ථ සම්පන්න කර ගැනීමේදී. ඒහෙන්පුති ජීවිතය අපි තේරුමක් ඇතික පෙට කරද්දි ජහගුණ ධර්මයන් අන්න බතේ වැදගත් දෙයා යහගුණ ධර්මයන් පෝෂණය වෙමින්. හොඳදේවල් මොකද වෙන්නේ වර්ධනය වෙනවා අප ලැබෙද්දී සාර්ථකත්තයේ බුක්ති විිඳීම සඳහා කටයුතු කිරීම අවශ්‍යයෙන්. අපි වෙනුවෙන් සාර්ථකත්ය කටිතු කරන්න ඕනේ. ඒ සඳහා යුතුකාම් ඉටු කරමින් අන්නපුතේ අංක එක යුත්තුකාම් මිටු කරන්න ඕනේ. අප ජීතේ අප යුතුකාම් මිටු කරමින්. පිබිදදුන්නු සිත්තකින් යුත්තවේ ගැන තාමත්ම පිරුණු සිතක යුක්තව වගකීම්වලට සාර්ථක මුහුණ දෙමින් මනාබිමානෙන්. මන ආත්නාභවානයෙන් යුතුව ජීවත්වීම තවදුරටත් ජීවිතාර්ථ සම්පන්න භාවය ත්‍රියුර කිරීමට හේතුබාදක වේ. මංවාට මේක කෙටියෙන් කියන්න. ඉට පස්සේ එමගේින් මානසික සුවභර්තාව ශාරීරීක සම්භර්තාවය මෙන්න මේ තමයි පුත්තේ අපට ජීවිතය වැැදගත්න්න. මානසික සූභර්තාවේ සහ ශාරීරිික සම්බර්තාවය. උබල මම් එකින් වචද දෙෙ යාලට පාඩමේ මේ පාඩම ඉගෙනගන්න අතරතුර අඩහම්වෙේය. උදෙසා යෝග්‍ය හුරුකම් ලමන ගුණුවත්දේක් කෙරෙහි එවන්න හොඳදේ කෙරෙහි. රුච්චිකම් දක්වන සෞඛ්‍ය සම්පන් අයෙකු රට දායා දෙයක් වුණු ඇත. මේ පාඩමේදී ඔයා මොකද වෙන්නේ. මානසික සුව භරතාවය ශාහරීරීක සමභාරතාවය මේ සියල්ල මිකතු කරගන ගොද වෙන්නේ. රටට මකද මේ. සෞඛ්‍ය සම්පන් අයකු රට ලැබෙනවා. අන්මතවලට සවන් දෙමින් අනිත් අයගේවට සවන් දෙමින් ගරුකරමින් ජයපරාජ එකසේ විඳ දරාගනිමින් අන්මතවට සවන් දෙමින් ගරුකරමින් ජයපරාජ එකසේ විඳ දරාගනිමින් සාමගත්තයෙන් යුතුව පුතේ සාමූහිකත්තේ කියන්නේ සමගිය කියන එක. යුතුව නීති ගරුකව අධ්‍යාප්දිික වශයෙන් වින්දනාත්මකො වූ අත්දැකම් ලබන රසං්ඥතාවෙන් අනූන නිර්මාණශීලී ජීත සංවිධානයට හුරුුවන්නකු අප විසි නිර්මාණය කුළු යුතුයි යන්න මේ තේමාවෙන් බොද කරන්නේ අපේක්ෂා කරෙේ හොනම පුතේ මම් මෙ යාන කිව්වේ අහගන ඉන්න මේ ඔකොල්ලන්ට ඇයි මේ පාඩම හඳුවා දෙන්නේ කියලා. හැබැපුතේ මේකෙන් කියන්නේ බලන්නක බං ඉරිගහපටික බලන්නක යහගුණ ධර්මයන් පෝෂණය වෙමින් හොඳ දේවල් පෝෂණය වෙලා යුතුකා මිටුකරමින් මානසික සුවභර්තාවය, සාරීරීක සුව සමවර්තාවය ගුණොවත්දේ කෙරේ මේ සියල්ල අපි එක විදියට ලංවෙලා අන්මත්තවලට සවන්දීලා ගරුකරමින් ජයපරාජය එක සේවිඳ දරාගනිමින් සාම්ගත්තයෙන් කටයුතු කරන දරූ පිසත් තමයි පුතේ. බිහි කිරීම තමයි පුතේ අපේ පලවිනිම ඉලක්කය. පුතේ තේමාවක් ඒ තේමාව තුළ අඩංගු දේවල් ඉතර පුතේ කවදාක්වත් ඉගෙනගෙන වැඩක් නැහැ. ඒ දේවල්ලට අදාල වටපිටාවක් සමාජය අපි අනි වාරම්ම හොඳට ඉගෙන ගන්නවා. එනිසා පුතේ බලන්නකෝ පුංචි වලා උදේ ඉස්කෝලයන් යනවා. මොකක් දඳි නැඳුම. පාස්සැල් නිල ැඳුම ලස්සනට යනව නේද සුද්දෝ සුදුපාටට කිරි කොක්කු රෑනක් සේ උදේට යනවා හරිම ලස්සනයි පුතේ වාල පාරය අද්දි. හරිම් ආදරේ හිදෙනවා පුතේ. පොඩක් ලස්සනයි සුදු ඇඳමට පුංචි ළමයි කොච්චර ලස්සනයිද. ලස්සන මල්ටිකක් වගේ. ඉතින්ම අයි රත්තරම් දුවේ පුතේ. ඔයා උදේට ඉස්කෝලය යන්න කලින්. මොකද කරන්නේ. ඉක්මනට එලාම් එකත් තියෙනවා ඒකට හැරෙනවා. නැතිනම් ඇත්තකතාව අම්වා හරි ගොදවෙන්නේ තාත්තාරි ඇවිල්ලා අට කතා කරනවා. ඔන්න චුටපොත්තේ ඉස්කොලයන්න ඕන නැගටින්න කියන ඔන්න ඉතිං උදේ නැකටිනවා. චුටිදුව එන්න නැගටින්න නැතැන් ලොකුදුව ඉස්කොලයන්න ඕනේ ැකි නැගටින්න ක්ොට නැටින්න කියගෙන නේද. ඉතිං ඔන්න යාටමයාට ඇබරිීලා ටිකක් වෙලා නැගටිනවානේද. නැගිටට පස්සමකද කරන්නද. චුට්ටක් වෙලා ඇදේ ඉඳදලා තමයි ඔන්න එන්නේ. ඇයි අරමොකද සාමා්‍යෙන්? අර නින් දෙෙන් ඇරිච්චකමන්නේද. හිටිය ඇරලා එම ඔන්න නැකිල් ඇවිල්ලා පුතේ ඔන්න ඔයා පාසල්යෑන් ලෑස්ේ නමුකද සාමාන්‍ය නැගි්ටකම් පුතේ කටහෝදලා ඇල්වතුරෙකක් බොන්න පුළුවන්නම් පුතේ ඇල් ජලේ වීදුරුවක්කෝකෝප්පයක් උදේට බොන්න දෙන්නකිල්ලා හොඳර කටහෝද ල ඉවරලා අම්මටි කියලා පිරිසිුදු ඇල්වතුරක් පුතේ බොන්න උදේමතේකන්නම් බොන්්ඩ එපා පුතේ ඇල්වතුරක් බොන්න ියලඉවෙරලා අපේ ශරීරයේ ප්‍රබෝණවත් කරගන්න පුතේ. උදේ පාන්දර. ඉට පස්සේ. දත් මැදල මුණ හෝදල මකද කරන්නේ ඔන්න උද ස්කෝලයන් ඇදුන්ටික ඇඳලයිවර වෙලාමමුකද කරන්නේ දැංුන් ලෑස්තේ ඉස්කෝලයන්න. පුතේ ඉස්කෝල අන්ඩ කලින්වා ඔන්න ඇදුම් ඇඳල ඔක්කො කරල්ලා කොතෙන්ට දෙ යන්නේවාගේ ලස්සන බලන්නක හට දෙයන්නේ. ආ! කන්නාඩිය ස්රහට. කන්නාඩියිකන වචනයට අපි දික්ගවවාසරී කනගත්තාාව වච්නය ම කත පුතේ. අන්න පුතේ උදේම ලෑස්සේවෙලා ඔකල් හැමෝම අන්න පුතේ ඕකොල්ලන්ගේ ගෙදර තියෙන කන්න අඩියගාවට. නැතිනම් කැඩපුතගාවට උදේ ස්කෝලය ඇදදිවාාව මෙන්න මෙටි හොඳ පරික්ෂා කළ බලන්න මෙන්න මේ වගේ ලස්සන් ඩස්කෝල යන චූටි අපේ දුවයකුයි පුතිකීමේ ඉන්න බලන්න පුතේ කැඩපතකින් තමාවම නිරීක්ෂණය කර බලමු. පලන්නක න්නඩියක් ඉස්රාට ගියාම කෞු ඉන්න මේ විට ගත්තාම. ඔයා ගිල්ලෙට ගත්තොත්තිම කවද. ඔයාම තමයි. ඒ උසටම ඒ විදිහටම ඒවගේ මැඳුවක්ක ඇඳගෙන නේද. ඔයා හිනාවනු තයක්ත්තිනාවෙනවා ය ඇඩුව තෙයත් අන්නඩනවා නේද අත ඉස්ුවත් එයත් ස්සනත. අන්නේ වගේ මගේ රත්තරන්තු එපුදේ. කන්නාඩිය ඉස්රාට ගේෙල්ලා ඉස්කෝල යන්න කලෙන් ඔයා හොඳර නිරීක්ෂණ කරන්න. ක්ෂය කරනවා කියෙනක දන්නවාන්නේ දැන්නන් අප පංචි දලබපුතා අප ඇස්තක හොඳද ට අපිම බලාගන්නවා බලනපුතේ පොඩ්ඩක් වෙලා නිීක්ෂණය කරන්නවා. නිරක්ෂණය කරාධපුතේ බලන්ඩ ඔයාගේ මෙන්න මටික මොනවාද. ඇදුුම දියයා හොඳට බලන්න ස්කෝල යන්න කලින් ඇස්කොල් යන්න කලින් හිට පස්සමොද කරන්න ඕනේ ටයියක දිහා බලන් වගේ කොන්්ඩෙ දි බලන්න ඉස්කුල්ල ඇන්න කලින් බල් අස්සන්ට කොන්්ඩෙ පීරලා පිරිල්ලමෙක්නම් මොකරන්න පුංචි ප තිෙක්නම් ෙල්ටික් ගාල් ලස්සට කොන්ඩ පීරල තමයියන්නේ ස්කෝලේ ඒවනේද ඊට පස්සේ ගෑල්ලමෙක්නම් ලස්සනට මොකද කරන්නේ කොන්්ඩ කරල් දෙකක් බැඳලා නේද ගෞමක්කෙන්දල්ලා ටය කදදාාන අප ප්‍රාථමික අපි පිරිලමනු සමල ස්කෝලපු ටයි පටිය දාන න්නේේද. ලස්සට පිළිවට ඔන්න ස්කෝටන. විවේක කාල්ලි බලන්නකොයා ද ස්කෝලෙ සහර පන්තිවල්ලන් තියෙන නද මේ ලොකු කැඩපතා අයු කල්ලා ඒන්න කන්නාඩිය කයිගද නේ පුතේ මහ ස්කෝල්ල දැම් පන්ති දින මක්න ති. ඔන්න පුතේ උදේ ස්කෝල ෙන්න්න කලින් වාදයා බල නමුම අද කෝඩ දියා ටයිකද ඇඳුවදිය. හරිම ලස්සනයි පිරිසිදුයි පිළිවෙල්ලායි. පිරිසිදුයි පිළිවෙලායි. ලස්ට තියෙන. හැබබැයි විවේක කාලේ ඉවර වෙලා එන්න බලන්න පන්තියට. ඉන්ටවල් එකවෙරලා පන්තිටෙන් ල් අලර පන්දිිය දීනවනන් අර කන්නාඩි ස්ත්‍රරහට ගිහිල්ලා චුටක් බලන්න කොයා දයා මෙම කරලා මේ බල්ල කන්නට දයම් බා ඔයාම පේනවනේ අර උදේ දැක්ක අර සුදුම සුදු ඇඳුව ඇඳගෙන ලස්සන්න කොන්්ඩ පීරලා ටයිපටිය දාගෙන හිටපු ලමයාමද දැම්මේ ඉන්නේ ක දෙලාද ඉන්නේ මුදලාතිෙන් පති කන්නුගෑවිල්ලා ටයිපටිය මේ පැත්තට ගිල්ලති. ේද කොන්්ඩේව මේ තැනින් තැර මොදලා තින් අවුල්ලෙලා අර සුදු ඇතුම සමහර වෙලාට මේ කුණු ගෑවිලා බලන්න ගිල්ල නිරීක්ෂණය කල බලනපුතේ බිවික කාලදී ඊඩ පස්වා කරන්න ඕනෙ පුතේ වගේ යාලු අතිහත් බලන්න ුනනිදේ ඔය එන්න පුට්ඩ අයයාාව බලා ඔයත් එන්න ආචුට්ට අ යාදයක් බන්නලා දැන් යාාලුවට තමයි ඒවා ගැඩු පාඩු පේන්නේ ඇයිඒ අපි දැන් අපිම පේෙන් නෑන මෙහම කලන්න බැල්ුවට පස්ස. ඇැ වැඩටේවා යාලෝදිය බැලවාම යාළුවගෙත් මොනුව අඩුපාඩු පේනවා පුතේ කැඩපතකින් අපි නැතිනම් කන්නාඩියකින් නිරීක්‍ෂණය කරම දේ තව කෙනෙක් ලව් අපට නිරීක්ෂණය කරව ගන්න පුළුව කනේ යාට කියල බලාගන්න පුළුවන් වොන්දිහ බලන්නකු කියන පුතේ හොඳර මත්තියා ගන්න මෙන්න මේවා කැඩපතකින් නැතිනම් පුතේ කන්නාඩියකින් න්න මේ ස්ථානටික හොඳර ලන්න පනනිීක්ෂණය කරල බලන්න මොකද වෙන්න පුේ ඒ ැන් තමයිනෙ අපේ වැඩිපුරම අපේ ඇතින් කොන්ඩෙරං අවුල්ලෙනවා ඇදුමනං කුණු ගෑවෙන තවනද තයිපාටිය නංඒ ඇද වෙනවා බුරූල් වෙන ගෑල්ලමයිගෙනා ඒගේ දෙේවල් පුතේ වෙන මොකද කියලා බලන්නවා විවේක කාලයේදී ඔයා යාලුවගත් මේීවිදර පරික්ෂා කරල බලන්න නිීක්ෂණය කරළ බලන්න මොකද වෙන්නේ කියලා. දරපුදේ මතියාගන්න අපි හුරුවෙන්න ඕනේ ඒ දේවල් ඒ විදිහටම තියාගන්න. නොවේ නස්ව තියාගන්න පුතේ. ඒක තමයි අපි කරන්න ඕනේ. ඉතින්මයි රත්තරන්දුයපුුදේ. ඔන්න කැඩපදකෙන රීක්ෂණය ක ලාට පස්සේ වාට පුළුවන් ඒ ඇඳුපනේ දැෙන් ස්කල දවාගේ ඇඳු ොක්කොම් බල්ලගෙන්ටයිපටියයි ඇඳුමයි කෝඩේ බල්ලිවෙරලා දැම්ම යාළුවගේ අත නරබණ්ඩාගන්නන්නේ අත්ත. අත මක අදයාලෝ ගැත නරමුුන් එයනෝ මේබලනුව අත් දෙක ඉතා පිරිසිුදුව තබාගෙන ඇත්නම් අත් දෙක පිරිසිදුව තබාගෙන ඇත්නම් ඒගැන්නේ අත් දෙක ඉතාමත්ම පිරිසිදුව ඒකැන්නේ අත් දෙෙක හොඳට හෝදලා තියෙනවා නම් පුතේම කකොද කරන්නලාා පලමු ඔබ හරි හොඳයි ඔබ වගේ යාලයෙක් මට ලබ ලැබීම සතුටයි ද කියන්න යාුවට කියනවා අත දෙන්න කියලා. දෙන් ඔන්න ඔයා මොක දෙ කරන්නේ අතවම දෙක් කළ හම පරික්ෂා කරනා පිරිසසිද්දයි. අධ්‍ය හොඳට සෝදලා කුණු නැහැ නියපුතු නියපුතුත් ඔයා කපලා හොඳට බලන්නවා ගැතේ ලස්සන යාලුවවැටිතර කියන්න පුලන් බල්ල නොව පුඋදේේ ඔබ හරි හොඳයි ඔයා හරි හොඳයි. ඔබාගේ යාලුවෙක් මට ලැබීම ගැන්න සත්තුටුයි. ඒහැන පුත හොඳද යාලුවක් අප ීතරකුතු නු. ිසිුදයාලයෙක් එකතු නොත් අපිට කොච්චර සතුරීද පුති නේද එකන ඇත්තකතාව අපේ යාලුවේ කෙමයාලෙ අම්මුණාවපට ගොඩස්සතුටයි. අත් පිරිසිදුව නැති නම් නියපුතුල වැවිල තිනවානම්. සමහරයි ඉන්නවා ඔය පුතේ පාසලේදී අපි සමහරවෙලාට වා පරීක්ෂා කරල බලද්දී සමහරපේ පුංචි දුවල පුදාලා මොකොත කරන්නේ නියපුතු වවල ඒ නියපුතු වස්සෙත් පුතේ මොනවද ඉහිල්ලදයෙන්නේ. ඒගොල්ලො සෙල්ලංකරද්දී ගෑවිච්චෙව්වා. එකක තැන් අල් අද්දිී ගෑ විච්චයවා මේම කසද්දී යම් කිසි තැන කල්ලද්දි අර තියන විස බීජෝක් කෝමටික මේ විනිියපුදු වස්සට ගරලා. දැන් ියපුතුමොකොද පෙන්නේ. අර ලස්සනට තියෙන ඇගිල්ලෙන් කල්ලු පාටට පේනවා ඉස්සරාට. උුණදී. විස බීචැතුරට ඉල්ල තියන්. එතරමොකද ගැම් පලමුති. අත් පිරිසිදුව නැතිනම්. ියපුතු වැවිල තියෙනවාවනං ඔන්න ලන ගොති කියෙන්නේ මම කැමතිී ඔබාත පිරිසිුදු කරගෙන නියපුතු කපාගෙන පිළිවලට ඉන්නවාන. මං කැමති ඔයා අත් දෙක පිරිසුදුව තියාගෙන නියපුතු කපලා පිළිවලට ඉන්නවානම්. එහෙම ඔයා හුංගාක් හොඳලාමෙක් වේ එහෙම නොත්න්නං ඇත්තරම ඔයා හුංගාක් හොඳලාමයෙක් වේ මොක මාානපතය මෙතැන්ද මකද වුණේ මේකති බාලලක අත් දෙක පිරිසුද තාග ැත්තන් අපිකිව් ඔයා වගේ නමෙක් ඔයා වගේ යාළුවෙක් මට ලැබීම ගොඩා සතුටයි. ඇබ පහලකහිදමු කර කියන්නේ. ඔයා පිරිසිදුව පිළිවෙලට හිටියොත් තමයි මංවාට කැමති. ඇයි කවුරු කැම්ති නෑනි පුතේ මොකද අපිට ගැලපෙන් නැති අයව එකැන් අපට අපිරිසිදුව අයව කවුරුපපුතේ ලංකරගන්න කැම්ති නෑ. එනිසා මගේ රත්තරන්දේ පුතේ කරන්න තින වැඩේමකක්ද අපි පිරිසිදුව ඉන්නනි. පිළිවෙලට ඉන්න ඕනි නියපුතු කපාගෙන කොන්්ඩි ලස්සන්ට පීහිරගෙන කොන්්ඩේ පිළිවට පිල්ලමයි නං හොඳට කපාගෙන ටයිපටිය පිළිවට දාගෙන ඇඳුම පිළිසුරු තියාගෙන කුණු ගාගන්න ඇැතුව පිරිසිදුව පිළිවලට ඉන්නානං ඔයාටඋනත් ජීවිතේ යහලුවෝ ගොඩක් ලැබෙනවා වට හැමෝ මාදරය කරනවා හැමමඔයා පිළිගන්නවා හැමවාට කතා කරනවා හැමෝගේම ප්‍රියමනාප භවත්තෙක් කොයත් සතු ටිං ඉන්න වා. එකතමැපුතේ වෙන්නේ. එනිසා ලස්සනට පිරිසිදුවට පිළිවලට යාල ඉන්න ඕනේ. එනගඔන්න ලස්සනට පිරිසිදුව පිළිවෙලට ඉන්න අපේ දුවල පුතාලක් ගැන්න කියවෙන මේ බලන්ඩකුමේ.ල් ලස්සන්ට හිටියුත් බල පිළිවෙලට හිටියොත්. ඔයාලට ගැන තමයි මේ කියන්න හදන්න පුුතේ මොකදද. පිරිසි්දුයි බලන්ම හොන්න ගම්බාන් වන්තාලික බරක් කියන්න හ පිරිසි්දයි පිරිසි්දුයි පිළිවෙලයි පිළිවෙලයි හැමෝම අපි ලස්සනයි පිරිසිදුයි පන්තියේ ලස්සන අපි පාසලෙම්ම හොඳ අපි රටට සුවද මල්ලපි මල්ලපී ඇියෙන් කෑගහල කියන්න පුළුවන්නේද. පාර්ටමි බන්න පිරිසිද්දහි පිරිසිදුයි පිළිවෙලයි පිළි වෙලායි හැමෝම අපි ලස්සනයි පිරිසිදුයි පන්තියේ ලස්සන අපි පාසලෙම්ම හොඳම අපි රට සුවද මල් අපි මල්ලපී පුංචි ඔයාලතමයි මල් ඉතිං ලත්තරන්දයපුුතේ හරිලස්සනට පිරිසිදුව පිළිවෙලට ඔයාලයි නෝන. දැක්කනේද බලාන්න මෙතනප කියනේ පිරිසිදයි පිළිවෙල්යි පිළිවෙල්ලයි හැමෝම අපි ලස්සනයි. මොකද පුතේ? හැමෝම අපි ලස්සනයි ඇත්ත වාලප පිරීසිදුව ඉද්දී පිළිවෙලට ඉද්දේ හැමෝම ඔයාලා හර්රිම්ම ලස්සනයි පුතේ. හැමෝම ඔයාට ආදරය කරනවා මේ පන්තියේ ලස්සන අපි ඇත්ත පන්තියම ලස්සනම කණ්ඩාය මොයාලා බලන්නක ටීච කොච්චරාදරයේද. ඇැතිනම් පන්දිාරයිෙන් ඔොුලඟෙස ගුරුතුමා ගුරතුමිය කොච්චර ආදරේදඔයාට. ඔයා පිරිිසිදුව ඉද්දී. පිළිවලට ඉද්දී හමතා ආමාදරේ. අම්මතාත්තා ආච්චි සීයන් අංගි මල්ලි ඇතැ අයි අක්ක ඔක්කෝම හරිමාදරේ කරන අපුතවයාට. පාසලයෙන්ම හොඳමත් අපි මයි. පන්තියෙන්ම ලස්සන නේදමි බල ප්‍රට්ටම මොකද වෙන්නන්තිමටසිදුව? ට ඔයාලකට මොකද වෙන්නේ. රට්ටටම්ම සුවඳ දෙන්න මල් පුතේ ඔයාල්ලා. ළු රට්ටටම්ම සුවද දෙන්න ළමයි තමයි ඔයාලා පැහැදිලීද. එනිසාපුතේ එන මතියාගන්න පිරිසිදයි පිළිවෙලායි කිය කියා ඉන්න ගමාමුකද කරන්න ඕනේ ඔයාලා පිරිසිදුව පිළිවෙලට ලස්සනට මේ ලෝකේ ජීවත්තෙන් ඕනේ. වැඩ කරන්න ඕනේ ලස්සනට පිළිවෙලට අපි න්නොනෑ වෙලෙන් පිරිසිදුව පුතේ. මොකද මම කිව්වේ අනිත් අයට අපි මොනොහරි කියන්න කලින් අපි ලස්සට පිළිවෙලට පිරිසිදුව හිටියොත් තමයි පුතේ මොකද දෙන්නේ. අපිටත් පුළුවන් ඔයයාගේ නීපුතු ඇවෙවි ලොය අපන් එන්නඩ නේහෙමොත් තමයි යාහුද ලම එක්වෙන්නේ ොරිකොත්තම අප පෙන්න්න බලන්න ඔයාග නියපතු. ආ ඔයා කපල නේද හා මත් ේනම් හටේද නනිබුදු කපාගෙන එන්නම් කියලා ඔන්න හොඳ යාළුවවා යනවෙන්න පිටත් වෙලා. හැබැයි ඔයත් නියබුතු වාලදි බොමොකද වෙන්නේ. ඔයා යිතින් කපල නෑන මකද වෙන්න එතකොට එතැනම පුුතේ අපිට අපිව පිළි ගැනීමක් නැතුවයනවා. එනිසාමගේ රත්තරදු එබුතේ අපි නිවැරද්දිව පිළිවෙල්ලට පිරිසිදුව හිටියොත් අපිට පුළුවන් අපේ අනික්කාරයනුත් සාර්ථව කරගන්න ඉතිබුතේ ඊළඟට මේ බලන්නකෝ ක්‍රියාකාරක මංක දෙකට අප යනවා මේවාල්න්නවා මෙන්න දැම් මම කියන්න හ දන්නේ වාලාහලා තියෙන පල දැකලා ඇති මේ ගීතයකයන් කොයිද ැරි තියෙනවා තැනක මේ තමයි පුතේ ඔන්න අර මම කියපු පිරිසිදුව ඉන්න පිළිවෙලට ඉන්න දක්ෂ අය වෙනුවෙන් ලියවිච්ච ඉතාමත්ම රසවත් උපදේශාත්මක හොඳ ගීතයා මොදයාලහ ඇැති මේක තැන්තැන්ගොදිමක් කියල ඇති නවපුතේ මේ සෑම කවි පදයකින්ම කියවෙන්නේ හොඳ අය ගැන මගේ යාල්ුවෙක් ගැන කියවෙන්නේ මක දන්න අදවන්ගේ පල්ලි පදිින්ම කියනම් සිරමත් මගේ සක යහපත් ළමයකේ බලන්ඩොක පල්ලි පදේම්ම මෙන්න මෙතනින්ම කියන අමකක්ද මං ඉතිරිපස්සේ ඉදිරි කියයි යන්න ෑට සිරම්මත් මගේ සකි පුතේ සිරමත් ආය මං මෙතිනින් තාහිරක් කන්න ඉන්නාම මගේ සක අන්න පුතේ මගේ සකි කියන්නේ කාඩද කහල් ඇති ගොඩක් වෙලාවට ඒ දැනගන්නත්වන්න පුතේ මේවා ඉබේ අපි ඉගෙන කෙන වැඩක් නෑ. අපි දෙැකල කීවල වැඩකුත් නෑ පුතේ හැම දෙයම්ම. මොකද මතකනේ ඔයාලා අපි භාවිත කරන සම්මහර වචචන අපි තේරුමක් දන්නේ අපි ඔහේ භාවිත කරනවා. භාවිතාගලගීනවා නැහැ පුතේ භාවිත. පංගර දැනුවත් කලගෙන නැහැ දැනුම්වත්. අන්නේ වගේ මේවැ පුතේ. මගේ සක්කී කියන්නේ මගේ යහලවා සකිය කියන්නන්නේ යහලුව මගේ ස මගේ යහලුවා ඔන්න එන බලු මෙන්න මේ තාල්ඩයන්නේ වාලත් පල්ලිඩිය කියන්න බාලඔන්න සිරිමත් මගේ සකී යහපත් ළමයකි නොුවනත් ඇන්තෙක වැඩෙටත් සමතෙක බලන්න සිරිමත් මගේ සකි යහපත්ලමෙක් මගේ යාළුවා යහපත්ලමෙක් හරියට නිකම් මේ ඔයාගේ යාලුවා ඔයා ගැන කියවන වගෙන ද දැන් ඔන්නන්නේ ඒ වගෙනද මතක් එන්නේ මගේ යාලුවන් මං ගැන මේම තමයි කියන්නේ. මොකද කියන්නේ නුවනත් ඇත්ෙක වැඩටත් සම දෙෙක සිරිමත් කියන මගේ යහළුවා යහපත්ලමෙක් එයාට හොඳට නුවන තියෙනවා නුවන කියනොකක්ද හොඳ දැනුමක් තියෙනවා අයාට. වැඩටත් සමතෙකි බානමුදේ සිරිමත් කියනෙ යාලුවා දැක්කනේ. මගේ යාලුවවා යහපත්ලමෙක් නුවනත්තිී නොය ගැනපුුතේ ඇයට දැනුමත්තිනා සහ වැඩටතර් දැනුමතියන හින්දා. වැඩටත්යා සමතෙක්කේ කියන්නේ තාමත්ම දක්ෂයි. අන්න දෙන් ඔයා ගැන තමයි වවාගේ යාලුව කියන්නේ ඔයාට පුළුවන් වගේ යාළුව ගැත් එහෙම කියන්න. හැරි. උද්ධයම්මපු බුදී. මුහුණට දියදීගොලදවී නමදී ගතොර අමදී. අපි මේක ඉතුරපදදිිගත්පුතේ මංවාට පිල්වට කියාගෙන යන්න. අපිටස කතා කරලා මේකේ අපි පදේපදේ මං පැදිි කරන්න හොද වට උන්නේ පල්න්නේ පදම් පුතේ වාලට කවිියෙන් තාලය කියලදෙන්. මට දැ හිතුුණම් මේක පුතේ අපි මේ එකදිකට කියවයි. ගරවසවත් කියන්න නේ දෙ මාත එක්ක හරිතපුතේ ඔන්න ලන්නට අ විදර යුම් බලන එක පරපුතේ. මොකද වාඩත් තිනොවාගේ ආලුුව ගෙනම ඉදිරිම කියන්න ඔන්න සිරිමත්මගේ සකි යහපත් ළමයකි නුවනත් නැත්තෙක වැඩටත් සම දෙකේ උදයම පුබුදී මුහුණට දියදී. තිරි නමදී ගේදොර අමදී. පාටම් කරනට පොතපතගෙන සිට සිතගෙන දෙයකට නොහරී කිසි විට. විල්ලාව නොවැරද කෑමට ආසද ඔහුට වඩා සොඳ මහතෙක් කවරද පාසැල් යන්නේ දෙවුලොව මෙන්නේ දැකදරුවන්ගේ මුහුණ පිපෙන්නේ ඉතින් මගේ පුංචි දුවබුතේ අහං ඉන්නහරියාසයි නෙද මේ කවිපද එකදිකට ගොඩක්තිනවා එතකොට මොකද වෙන්නේ අපිට මේ පපුත්තේවා හොයාගන්න මේ කයිපද ටික කියවන්න කියවූහම ඔගේ දැනුම්මට මෙය තව එකතු කරගන්න පුළුව. ඉතින් පුතේ අපි දැන් අපි බලමු මේ කයිපදපුොදක්ි දැන් කිව්වා සකි කියන්නේ මගේ හළුව එතකොට ඒයා මගේ හොඳේ යාලුවෙක් එයට නුවන කියන්න දැනුමදතිෙනවා යා වැට මත එකෙක් කියලා කිවවා නිටස් මොකද කියන්න පුොදේ බලනවා උද්දයම පුබපුද්දී. රේ කියන්නේ උදේම් පපුදදීගෙන් එයා උදේම නැගිට්ටිනවා ඔයාලත් එහෙමනි මංකිව ඔයාල වගේම මෙත් උදේම නැක්තිතවා. මුහුණට දියදී පොතුරට අ කරගන දියදී ඉගැන් මූුණ හෝදගන්න උදේම නැකිල්ලා මූුණ සෝදලයිවරවෙලා. කුල දෙවි නමදී ගේද රමදී බලන්න. පුතේ මේ දේවල් වගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් හැමදාම මේදිරික කරන්න පුලන් බාල. කුල දෙවි නමදී ගේද රමදී මද තරම් අමදී කියන්නේ අපි උදේම නැකිල්ලා අපේ ගේ පිරිසු කරගන්න ඒකට ඉරවස්සේ පාඩම් කරනට පොත පතගන සිට සිත වෙන දයකට නොහරි කිසිවිට පුතේ දැන්නම් ගොඩක් කහට පාඩාම් කරන්ඩිගයාම එක විදිර අතකතියාන ඉන්න බෑ මනස සඒකාකාරිවති යාගනඉන්න බැහැ ඒ හින්ද දයි ොද වෙන්නේ හි වෙනවෙන තැන්වලට මොදෙන හිත දුවනවා. එනිසා අපති බලන්න මෙයාමකද කරන්නේ පාඩම් කරන්න පටන්ගත්තාම හිත වෙන්න තැනකට යවන්නේ පාඩන් කරනදී දැනම තමයි බලාග. වෙලාව නොවැරද කෑමට ආසන්ද ඔහුට වඩා සොද මහතිෙ කවරද. පෙල්ලාවට කන්නේ නව ඒ වැඩ ඒ කන්න ආහම එතන ඉන්න විදිහ එයාට වඩා හොඳ කෙනෙක් නෑ. ඇත්තර මහත්තෙක් වගේ වැදගත් විදියට තමක් පුතේ කන්න බෝ ඒ කියන්නේ. පිළිවට අත් දෙක සෝදගෙන පිළිවෙලට පිළිවෙලට පිරිසිදුව එතෙන් ටැවිල්ලා වාඩිවෙලා කෑ මහලන්න නැතුුව තාමත්ම යහපත් විදියට කෑම කන දරුවෙක් ඉදිර තමයි. එතෙන් දිඉන්නයා ඔන්න බාලක. පාස්සැල්ල යන්නේ දෙවුලවමන්නේ දැකදරුවන්ගේ මොහන්න පිපෙන්නේ බලන්න පුතේ ජීවිතේ ඔයාලට මේ විදිහට තව කෙනෙක්ගෙන් විශේෂයම වගේ යාලුවගෙන් වගේ යාලුවගේ මේ වගේ හොඳ අහගන්න පුළුවන්නම් ඔය කොච්චර දක්ෂයිත පාකොච්චර හොඳ ළමෙක්ද පුරනිිත පුදේ මොක දන්නවාද ඔයාට මතක් වෙන වැද දැන් ඔයාගේ මේ විදිරනු වගේ යාලුුව ඒ යාලුවට ඔයාාව මතක් වෙන වැති දැන් එනිසා පුතේ හොඳ දරුව විදිහට ඉගෙන ගන්න ඕනේ දීවිතයේ දේවල් කරන්න ඕනේ තොර තමයි අපේ වැඩ අති සාර්ථක ලෙස අවසන් කරගන්න පුුවන් බොද සාර්ථක මිනිසු බාට පත්වෙන්න පුළුවන් එනපුතේ මතකදයාගන්න මේ විදිට වැඩකරද්දී ඔට පුළුවන් එන්න ඕනේ ඔයාගේ දෛනික ජීවිතයත් සමවරව පාත්තගනයක් ඒ සඳහා ඔයාට කරන්න පුලුවන්ද දෙයත්තම මංගිලානිි කිය දෙන්නද ේතමයි පුතේ මදකද පිගෙන ත්තා දනවාවසරද පොද වේ අපි දෛනික කාල් සටහනක් කදාගමු කියලා. දෛනකෙන වච්‍ය තේරුම් ගද පුතේ මෙන් නම වචන තරම ගක්ද. දයි දෛනික කියන්නේ දිනපතා කියනක. පොදුවේකයන්නේ හැමදේටම අයිතිවෙන ලෙස අපි දිනපතා කාල සටහනක් මෝදරන්න ඕන හදාගම. ඒේ කාල්ල ටාක් හැදීමේ වැදගත්කම මොකද. කැන්බ? කාල්සටනා කතාගෙන වැදගත්කම කදපුට. පුතේ මම කිවනේද. කාලේකටනුව වැඩකරන්න පුළුවන්. අපි ඉතුරු දේවල් ගැන සැලසුම් ඇතිකරගන්න පුළුවවා. ඒ දේවල් අපට සැල්සුම් කරගෙන අප ක්‍රියාප්නය කරන්න පුළුවන්. එනිසා ඔන්න පුතේ මතියන්න සැලසුමක් සහිතව කටහිතු කරන්න හතර් ශ්‍රේණයේ මගේ දවා පුතාල සියලොම දෙනාම කටිත්තු කරන්න ඕනේ. මං මොකද? බලන්නකු මෙහෙම නියමිත වේලාවට වැඩකිරීමෙන් අත්වන වාසි ගැන කල දෙන්නකො මුලින්ම. ඒ කියන්නේ ටැම්පුතේතමාර දේවල් අපිට වෙලාවට කරගන්න ද. එහෙම නහම් මොකද වෙන්නේ ඔන්න පුතේ කෙටි උදාහරණය මතක්කන්නවා. දවස්ස ඔයා නැගිටින්න මකද වෙන්නේ පරක්කුයක. එහම වෙලා ඇතිනේ දවාලට කවුධාරේ. පුතේ මෙහෙම පරක්වෝ වෙච්චි දවසක ට මොකද වෙන්නේ කියන්න බාලන පලවෙනි අඩ මොකද වෙන්නේ ගෙදරයින්න අම්මගේ තාත්තාගෙන් අක්කගෙන් අයියගෙන් ආච්චිකෙන් සීයගෙන් ඔක්කමගෙන්ම බැනුහන්ට වෙන අංක එක. ඔන්න පරක්වෙලා ලෑස් වෙලා මුන්න හෝදගෙන මොකට ඔක්කෝම ටික කරගෙද්දී ස්කුල්වවෙ එක ගලාවා. දැන්ඉතින් එතනදී බැනුම්මානු අන්න බාපති වෙලාට ඩක්කරගන්න පැරිච්චේ එක්ක අපිට නැකිටින් විනාඩි දහයක්කිතර තමයි කම්මැලි වෙලා නිදාගෙන හිටියේ. හැබ ඒෙන් මේ බලන්න පුතේ අපිට අහිමි වෙලා යන දේවල්. අපිට බැනුන්ගහන්න තියෙන දේවල්. බලන්න අපි ඒ තැන්වලදි අපිට බනින්න විදිී. අපට බැනුංාන වෙන විදයනේ. අප්‍රසාදරලක් වෙන විදිී බලන්නව. ඉටවාසේ ඔන්න කෝහෝමාරි ආයෙන් අපපච්ිාරයේ අම්ම හරේ මොකක්කරි වාහනයක්හරි කතා කරලා ඉක්මන් ටිස්කෝල යනය ගාඩෙක් අයදදි. ස් කොලෙ ීනව හලා බදහැන් පාසලා ආරම්භ කරලා. ඉිතින් අර රැස්සීම ගාතටිය කියල ඉවෙරෙන කම්ම ගේට ගාාවේ ලියෙන් ඉන්දෝනි. . ඉඩවසේ ඇතුළට ගත්තර බස්සේ පරක් වෙලාපු කට්ටියට මොනහරි දනුවමක් කම්බ හැමදාාවම්. ඉතින් එක්කු පාසල පිරිසිදු කරන්න ඇතිනම් මොහක්කරි වෙන දෙයක් කරන්න එයාට සිදවෙලාා. ඔන්න බලන්න පුතේ ඔය ඔය විදිහට එහෙම දඩුමක්කරි විදලා පන්තිෙන ඇද්දී වෙ විෂය උගන්ල්ල ඉවරයි එතර ඒ පාඩ මොයාට මගැල්ලා යනවා. එත බන්දදිගන් ගෘරතුමයගේ ැරු හන්න දන පාස ලාපපුගාම් ශිෂ්ෂනායකයන්ගේෙන් විදුවපො එත්තුමාගේෙන් හැම කෙනෙක්ගෙමට බැනුන්හන්න සිද්ධේවා ඒ මුණ මොකද වෙන්නේ බලන්න පුතේ ඔයාට නැගිටින් මිනාඩි දහයක් ඒකන මිතු දහයැපතේ ප්‍රමාද වුණේ ඒ මිනිිත්තු දහ ඒ ඔයා ප්‍රමාද වීමෙන්ට කොතෙක් දේවල් අහිමි වෙලා ගියාද. ගේ පුතේ ජීවිතේ ගොඩක් තැන්වලදී අපේ පොඩිුකාලෙති වගේ පාසල් කාලේති සමහල් ජීතේ වැඩිහිටියෙක් වෙ ඉන්න කාලසීමත් තුළ මේ වගේ පුතේ මේක හැමෝටම පොදයි වැඩිහිටියන්ට බොඩ්ලමයිට හැමෝටම් පොදී පුදේ අපි අතින් මගැහැරෙන අපි ප්‍රමාද වෙන මිත්තු ගානකින් අපට ගොඩා දෙවල් අහිමි වෙලා යනවා සහ අපට ඒකින් ලැබෙන අප්‍රසාධය වැඩිවෙලා යනවා න්න බලපුතේ මුලිම්ම වියමිත වේලාවට වැඩකිරීමෙන් අත්වන වාසි අපිට ලැබෙන්න වාසි මොනවාද කියලා. අංක එක වේලාට වැඩකිරීමට හැකිවීම. ඔන්න කාල සටානක් කදාගත්තාහම නීමත වෙලාට වැඩගරන්න ගත්තාව පල්ලිදේ තමයිපුතේමකක්ද. වේලාට වැඩකිරීමට හැකිවීම. මට වෙලාවට, වැඩ කරන්න පුළුවන් වෙනවා. මට වෙලාවට වැඩ කරන්න පුළුවන් වෙනවා ඒ කියන්න මකක්දපුතින්. මම දැන් බලාපොරතුලා ඉන්න මංක්සි දෙයක් කරන්න ඔන්න පුතිෙන් මම උදේ හයට නැගල්වා ඇට් නැගල්ල පාඩම් කරන්න පෑබාගයක් හිට පස්සෙක් මල් ලෑසලා හතටන්න ගෙවල්ල ඉන්නට යන් බනැත්තම් පහට අවදයනවා. අවදලා පය භාගයක් පිත්‍ර පාඩම් කරලා ලැස්සෙේ හය තියවවෙදදි ඔන්න පසල් න්ඩ පිටත්ෙන ඉතිම්පුතේ ඔන්න කාලසටහන්ට අනුව වෙලාට අඩකරද්දිී හත්ත වෙේද්දිී ඉස්කෝලට ගිහිල්ල පාසලෙත් වැඩ ගටිතු වෙලාට අරම්භ කරන්න පුළන්ගෙන ඒ දැබපුතේ වේලාවට වැඩකිරීමට හැකි වෙනවා. අංක එක. අංක දෙක කාලේතුරු වෙනම්. දැම්බුතේ අපි ප්‍රමාද වෙලා වැඩක් කරන්න කරන්න අපේ වැඩ ටිග මොකද වෙන්නේ ඒ දේවල් ටිගටිග පස්තරාවෝ. සමහල් අට දවසේ කරන්න තින්දේවල්? ගේ එහෙම නෙමේ පුතේ කාල සටහන නැති නම් අපි වෙලාවට වැඩ කළොත් අපට වෙලාට වැටිය කරගන්න පුළුවන් අන්තිමට අපට කාල ේතුර වෙනවා අනිද සැලසුමක් සයිතව කටයුතු කිරීම හැකි වෙනවා. ඒ කියනම ඇද පුතේ මොකදද මේ සැලසුමක් සහිතව කියන්නේ අලුද්දයක් පුතේ සැසුක් සයිතරින්ංගවිශින් පලන් කෙලින් මේ සැලසුමක් කියන්නේ අපි ඊළඟට අදවසේ මොනොද මට කරන්න තියෙන්නේ. අදවසේ මට මොනත්තින් රාජකායි ටික උදේ මොකද කරන්නේ පාසැල් යන්න තියෙනවා පාසැල් ඇරිලාය නිවසට ආයනවා කීරද. දෙකයි තිීදි පාසලටයෙනවා හිට පස්සේ දැන් දන්නවා සැලසුමක් කදාගන්නවා තුනට අපේංග පත සෝද ලැවිල්ලා මොකද කරන්නේ. තුනට ස්කෝල දිෙරටරන්න දයවා. ඔන්න හතරයි දිීට ඉවර කල්ලා මට චුට්ටක් සෙල්ලං කරන්න යන්න දීනවා. හය වෙනකන් සෙල්ලං කරලා ඇඳල්ලා ආයයි චුට්ටක්ඇඟ පත සෝදගෙන පොත්තක් පතක් අරගෙන්න්න පාඩන් කරන්නවා. හිතකොට හෙට ස්කෝල ගෙනනිියන්න දීනවනම් ොනො හරි අන්න ඒටික මොද කරන්නේ. මම දාගන්න ඕනේ එඩි ගතර ගන්න ඕනේ. එනිසාමයි පුංිදවේ බුද්ධේ මොකද වෙන්නේ සැලසුමක් සයිතෝ කටයුතු කරන්න පුළුව. ඊළඟට කරන්න දීන්නෙ මොකක්ද. ඒක ඉවරයි ඊළඟට තියන්නේෙ මොකක්ද. ඔයාට ඒ සැලසුම හරාපුතේ මතක් වෙනවා. ඒකයි මේ සැලසුමක් සහිතෝ කටයුතු කිරීම හැකයා ලැබින්. ඊලයික. ඉදිරි වැඩ කටයුතු සැලසුම් කරගන්න පුලන්දැ මංකිවේ. එකක් ඉවරුනාා මාදැන් ඉලඳදිනීමට පාඩන් කරන්න මංඒක් කරනවා. පණන්කල් ඉවරයි පම්පොඩ්ඩක් දැන් TVව එක බංලා. පැබාගයක් මිනිස්තුතියක් ඉදර දක බල්ල වරයි දැම්මයියන පාඩන් කරන්න පැෑබාගේවරයි ඔරල්ලොසුදිය බැලුවවා පැබාගේවරයි ම යනා දැම් පාඩන් කරන්න. ඒ තැපුතේ තියනදී එනිසා පුතේ මතක තියාගන්න අපි නියමිත වේලාට වැඩකිරීමෙන් ඔන්න පුතය අත්පෙන වාසි වේලාවට වැඩකිරීමේ හැකියාව ලැබෙනවා කාලය ඉතුරු වෙනවා සැලසුමක් සහිතව කට ඉතු කරන්න හැකියාව ලැබෙනවා ඉදිරි වැඩ සැලසුම් කරගත හැකි වෙනවා එන පුතේ බලන්නකො වෙලාහට වැඩේ කරගන්න බැරවුණුම් මොද වෙන්නේ කිය ඉස්සල් අපි කතා කළේ වාසි දැන් අපි කතා කරනවා අව්වාස පුතේ අවාසියක් තියෙනවා කියන්නේ එත්තැන අපට පරාජයක් මේ අවාසයක් පුතේ පරාජයන් නොකොට අවාසියක් වාසියක් කරගන්න කටයුතු කරු වෙන්න මේ දේවල් මග හරවා ගන්න පුතේ අවාස කියන දේවල් තමයි පුං්චි දහපුතේ අපි අයිංකරගන්න ඕනේ. අපේ ජීවිතයෙන් අපි ඉවත් කරගන්න ඕන දේවල්. මොක දන්නවාද. ඔන්න බාලක නීමිත වේලාට වැඩ නොකිරීමෙන් අත්වන අවාසය පලවිනි එක ප්‍රමාදවීම් සිදුවීම අම කිව්වේ ප්‍රමාදගෙන කිය. පලවෙන උදාහරණය මතකයිතිගෙන්නම්? ඔයා ප්‍රමාදවෙලා නැකිිට්ටට පස්සේ කොච්. දේවල් වවැට ප්‍රමාද වනාට එතනින් පස්සේ සම්පූර්ණ දවසම පුතේ ප්‍රමාද වී ඇහි අපෙන් ගත විච්චි කාලේ පුතේ මේ ලෝකේ ඔයා බයිසි කෙලේ පැදැයි නවනම් බයිසිකලේ නතර කරන්න පුළුවන් පාඩම් කරගෙන යනවනං ට පාඩම් කරන එක නතර කරන්න පුළුවන් වතුර බීගෙන බීගෙන යනවනම් වතුරබොන එක නවත් අන්න පුළුවන් කෑම කනේක නවත් අන්න පුළුවන් හැබැයි මගරත්තරන්දුවේපුතේ කාලය ගත වෙන එක නම් කව දාවත්ම අපිට නවත්වන්න බෑ. එදා දවස සඳුදා දිනයක් නම් අපපු දාන නිතුමු අද දිනය සාමාන්‍යයෙන් ජනවාරි මාස දොළොස්වනි දකීල් දෙදස් වහිතන්නක දෙද දහටේ ගල දස්දාටේ ජනවාරය තුළොස්වනිද. ඔය දිනේ පුතේ ආයි කවම දාක්වත්වට ලබාගඩ බෑ ගත වුණට පස්සේ. ඒකත් දෙදස් දහටේ ජනවාරය දොළොස්වනිදා උදේ අටයි විසි තුන ඔය වෙලාව කිසිම්ම දවසක පුතේ අටයි විසි තුන පහු වෙලා අටයි විසි අතරාවට පස්සේ අයි අටයි විසි තුන කවදාකපුතේ අපට පහවගන්න බැහ. පොතක් පාඩගල වරුණනො පොතේ පිඩි ාපා මුල් ඉඳල මුලට පමේගන් අගට පෙරලන්න පුුව. කෑම කාලා යුරුණන තායිපතේ කෑමක ගිල්ල බෙදාගන කන්න පුළුවන් මදිනා. වතුර ඉරණ වතුරෙකට පුරෝගනාය බොන්න පුළුව හැබැයි කාලේ වරුවා කියලා ඒ කාලේ ආය අරං අපට පුරෝගන්න බෑ අපි ඉස්සරහහින් තමයි පති අපේ කාලේ පුරෝගන්මති. එනිසා අමතදයාගන්න ප්‍රමාදවීමක් වෙනවා කියන්නේ අපේ ජීවිතයේ අපිට තව ගොඩත් දේවල් ප්‍රමාද වෙනවා. එනිසා, කරන වැඩේ හරිම වෙලාවට කරන්න බන්න පලනිික මේ ප්‍රමාදවීම් සිතු වෙනවා. මංකිව පරක්වෙලා ලැකිිට්ටොත් එතනියාට මොනහෝදන ඔක්කෝමිඳල පරක් වෙලා. ස්කෝලෙින් න්න ෙදරින් පිටත්වන වෙලාවත් පරක් වෙලා ස්කෝඩ යන වෙලාවත් පරක් වෙලා ඉස්කෝල්ඩ ගිහිල්ල වැඩකරද්දිත් පරක් වෙලා අන්දීමටට ගොඩත්දේවල් මගේඇරිලා. ගැටලුගාරිී තත්ත්යන්ට මුහුණ පෑමට සිදුවීම. මං කියපු උදාරණම ගන්නුව වෙලාට නැගරින්න පැරිවිච්චිකම සමහර වෙලාවට වෙලාවට අන්ඩ ඕනු ුනොත් උදේ කෑමෙකවාට මගරින්න වෙයි. නේද නැතිනම් වා හංඟා ප්‍රමාධව වනොත් කද වෙන්නේ මෙන්න මේකේනමේ ගැට්ලු කාරිතත්වයක් කියන්නේ සමහර වෙලාවට අපේ ඉන්න සමහර පංචි දුවලපුතාලා දුරබැහැර පාසල්ලොල්ට යන ගමේදල් නගරට යන දුවලට යන්ඩ තියෙන්නේ පාසල් බස්රතයක් පාසැල් වෑඩ රතයක්. ඒක මගැරුණොත් පුතේ ආය යන්න එකක් නෑ. ලොක්කුම ගැට්ලු කාරිතත්වය එදා සියල්ලුම වැඩ කටයුතුවාට මගෑරිල යනවා. පරිසරය ගනිතය සිංහල දෙමල ඉංග්‍රීසි ආගම ඔය කියන හැම විෂයම්ම පුතේ ඉදා දවසේ වවාට ඉඟෙනගන්න වෙන්නේ මොකද මට අයිස් කොලයන්න විදික් නෑ. තැකනුතේ ප්‍රමාධවීීමම් අපේ ජීවිතයට අහිමි කරන තැන් ඊට පස්සේ සැලසුමක් රහිත නිසා වැඩ අත පසු වෙනවා. මංගාවව සැලසුමක් නෑ එකදමගේ වැඩ අත්ත පසු වෙනවා අඇගේ අතපසුනාගැන් පුතේ මටේ දේවල් මගැරලයනෝ මටයි කරගන්න දෙයක්නෑ එදෙවල් මටයි කරගන්න දෙයක් නෑ එනිසා අරත්තනදුව පුතේ කිසිම වෙලාව නීවිතවෙේලාට වැඩ නොක්කර ඉන්නනං එපා නිම්ද වෙලා ඩඩකරගණ්ඩ එහෙම නවනොත් ජීවිතයේ ප්‍රමාධවීම් සිදු වෙනවා ගැඩ්ලුකාරී තත්ත්යන්ට මුහුණ පෑමට සිදු වෙනවා සැලසුමක් ්‍රහිත නිසා වැඩ අත පසු වෙනවා. එ නිසා නීම්ත වේලාට වැඩ කරන්න මගේරත්තරන්දුවල පුතාලා. හොන්දට අධිස්්ඨාන කරගන්න ඕනි. පැහැදිලිද මගේ දේ පුතේ. හිළඟට ඔන්න පුතේ ක්‍රියාකාරකමුතුරට එන්න හදන්නෙ මොමද. ක්‍රියාකාරකමුතු වෙන් දැම් එච්චරලා හොද දේවල් ගැන හාලා හිටපු. ජිවිතේයට යමක් එකතු කරගත්ත මගේ මිරත්ත රන්දුවල පුතානවෙන් මෙන්න? අපි දෙන්වා එක් අයන්හ දන්නේ පුංචි වැඩ සටහනකට ඔන්න එන අපේ ආරම කරන්න දන්නේ අපේ මේ රසවත් වැඩ සටහන ඔන්න බලන්න ොකද කියලා ඒවානක මේ ඇල්ලා වැඩසටහන ඔන්න නිවි දෙක කින්න මේකේ ගොවි භාත්තයක් ඉන්න ඔය දෙකම වාට යාලුත්තය කරන්නට ඔන බලන්න පිණිවැස්ස ගමේ ගොවිරජා තරීමේ තරගෙන් ජයගහන ලැබ්ේ අබරන්සීයාය අුණ ගොවියන් සිටියද වයිස්ස හැටක් පම්මණ වූ අබරන්සීයා ගොවිරජාවීමට හේතුව වැඩසටහන මෙහෙ වූ නිවේ දෙකයාට ගැටලුවක් විය. ඔහු අබරන්සීයාගෙන් ඒ පිළිබන්ඳ ප්‍රශ්න කළේය. ඔය සාමාන්‍යයෙන් යම් කිසි වැඩසටහනැ කියරලා සාමාන නිවිධකතුමා ගේෙහෙල්ලා කතාකරවාණයක්ත් එෙක්ක ප්‍රශ්නාහනවා අරකෙනා උත්තර දිනවා. විවධාරණයක් තනගයක්කි දන්නෝ ක්‍රගට් තරගයක් ඕ එඒනවා ඔන්න තරගෙ දිනුම් උලිමනායකතුමාගෙන්ල්ලා ඕ තුවා මකදන් රග කියගෙන විතර උත්තර දෙෙනවා. අන්න ඒවාගේ පුුතේ සාමාන්‍යෙෙන් මේ පෙටසරන්නොට උත්තරදීලා එයාල්ල පිල්තුරු ලබාගන්නවා. ඉදිපුති බලමු මෙන්න මේ ගමේ අප අබරන්සීය නබරන්සිී අවරුදු හැටක් පවන අබරන්සීය තරුණ ගොවි පිරිසක් පරදල පුතේ මේ තරගේ ජයක්‍රහණය කරලදවා. ඔන්න බලන්න අබරන්සීයාට මේ ජයක්‍රහට හේතුව මකක්ද කියලා. ඔන්න බලන්න ඔන්න නිවැදක මමහනවා කියනවා. අබරන්සීය, බ ජෑග්‍රාන්ට හේතුවමට කියන්නකෝ පත පරන්සිය කියන්නේ මම මගේ වැඩටික කලට වේලාවට කළ නොවයායිබවන් ඒකිවේ වැස්ස කාලෙට කුඹුරු වැඩ කලාා පායන කාලෙට හේනේ වැඩ කලාා කලට වේලාට වීජ වැපුරුවා අස්සන්න නිලාගත්තා ඔබ කඩිසර ගොවි එක්ක එතකට කයන්න අපේ අපපොච්ච තමයි මට මේ සන්දයේ අපේ අපපොච්ච තමයි මට පුං්චි සන්දියම එහම වැඩකරන හැටි කියලා දන්නේ බලන්නහ අප අපපොච්ච තමයි මට පුංචි සන්දිියම ඒ වැඩිය කියල ද පාලමුතිේ මේ වැඩසනහන දිය බලද්දී මොකද කළේ මේතුමා අබරන් සීයා මේ ජයකරහන් ලබාගන්න හේතුව බලන්නකු මම මගේ වැඩ ටික කලටවේලාවට කල්ලා මගේ වැඩ ටික කලට වේලාවට කලා කල්ට වෙලාට කියන්නේ නියමිත වෙලාවට මම කලා මොනෝදේකරු පැට්ටික වැස්ස කාලට කුඹුරු වැඩ කරනවා. ඇයිඒ ඒ කාලේ වතුරතියෙනවා. ඒහින්ද මම කුඹුරු වැඩක් කරවා. පායන කාලෙට හේනේ වැඩ කලා ඔ බලන්න වැස්සකාට කුඹුරු වැඩකරදදී වැස්ස නැති කාලයක්ත්ති නපුතේ. වැස්ස නැති කාලෙට හේන් ගොවි තැන පොලාාලු වෙලාවට බීජ වැැපුරුවා මෙ අස්වැන්න නිලා ගත්තා. ඔොන්න පුතේ ජීවිතේ බලන්න කලට වේලාවට කරගන්න දේව. ඉතින්ල දැක්කනේ අවසානිද එතුමා කාර්ශූරය කඩිසර ගොවියෙක් බාටපත්වලා පුතේ වාට මේක උදාහරණයක් මෙන්න මේ අපේ අබඩන්සීයාගේ කතාව හරහා බලන්න පුතේ යම් කාරයක් නීමිත කාලයට තුළලද ඉටු කිරීමෙන් සිදුවනවාස. මම තබෝඩක් වාලි එකතු කරනු අරගකට අමතරුව. මේ අබරන් සීයක කතාාවරපතේ මොල පි ැනගන්ති. නොව පතේ කලට්‍ර මේ වලඩ යම් කාර්රයක් නීමිත කාලය තුළදී ඉටු කිරීමෙන් සිදුවනවාසි. අපි ලැබෙන දේවා. යම් කිසි කාරයක් නීමිත වෙලාවට කරගත්තා හම පිරි ලැබෙන දේවා. ඔන්නු උදාහරයක් මෙන්න එක අන්න අයගේ අගේ කිරීමටලක් වෙනවා. වෙලාට වැඩක් කලොත් අන්නයි අපි අගේ කරවා. බොහොම හොඳයි. ඇත්තන පුතේ ඔය ගොඩක් හොඳයි හොට කරලා තියනවා. ඔොයා වෙලාවටලා. බොහොමොඳ පුතෙක්. ! දුව ඔයා වෙලාටි වෙර කලාද. බොහම හොඳයියා ඉලාදවසිත් ොයිදිර කරන්න ඕනේ. බලන්ඩ ළමයි මේ කියලා ඔයාගේ නම කියලා. වෙලාවටිඉවර කරලා. අපේ සිද්දුලිදිව වෙලාටි වැර කරලා. ලව අප්පුඩියක් ොන්න ඉදිරිකී නෝ නේද. අන්න අයගේ අගය කිරීමට ලක් වෙනවා. කාලේතුරු වෙනවා වෙලාටි වරකනාම් මට අවදයක් කරගන්න වෙලාවතියෙනවා. වැඩ ප්‍රමාද නොවීම ඇයි මව වෙලාට වැඩේ කලා දෙම්මට පරක් වුනැහැ මං ප්‍රමාද වෙන්නේ නැහැ. කාර්යයන් අතපසු නොවීම මට දැ මොහක්කරරි මගැරෙනවාද ! මං වෙලාවට මගේ කාර්ය හර දෛනක කාල් සරාණනත්තක හදාගත්තු කාරයන් පලවෙනය කීවරයි මෙන්න දෙවනියක ආයකත් ඉවරයි මෙන්න තුම්වෙෙනිය එක ආයකත් ඉවරයි මෙන්න මගේ හතරෙන වැඩි. දෙ මටිතුරලා තිෙන මගේ අන්තිම වැඩේ විතරයි ඒකත් මම වෙලාවට ඉවර කරලා! මම මොකද කරන්නේ. අද දවස නිමාවට පත් කරනවා. මගේ වැඩටික කාලේ තුරුයි. ගැටලුකාරී තත්ත්යක් ඇති නොවීම. පුතේ පරක්කුත් නැත්තා. වෙලාවට ඉවර කලානම් එහෙමනම් ඇයි පුතේ කාරයක් මට අත පසු වෙන්නේ. නේද. එහනම් තමගදද පුතේ එනම් ඇයි මට ගැට්ලුකාරී තත්ත්වයක් ඇතිවෙන්නේ. මානසික පිරණයක් ඇති නොවීම තේ. මම කිව්ව මතකද මේ පාඩම හඳුන්වාදී මේ අරමුණේදී ම කිව්වා මොකදද මේ? මානසික සුවබරතාවේ ඇතිකිරීම තමයි මේ පාඩමෙන් ඔයාගේ බලාපොරොත්තුවෙෙන ප්‍රධානම දෙයක් පුතේ. බලන්න මෙතන කියනාවේ මානසික පීඩනයක් ඇති නොවීම පුතේ මානසික පීඩනයක් කියන්නේ මොකද කියලා දන්නවද. ඒ කියන්නේ ඔයා වැඩක් පරක්කු ුණොත්. ගෙදරින් බැනුම් අහදදි ඔයාගේ ඔලුවට බැනුම්මහදදි වාටාර බැනුන්හල බැනන්වා දුකහිතෙනවා ැෙසි වැඩක් කරගන්න බෑන්න පීඩනය. ඉස්කෝලිදී වැඩක් හරිග කරගන්න බැරි වුුණොත් අන්නේ අනිත් අයි ඉවරයි. මට කරගන්න බැරි වුනාා මට කරගන්න බැරිවේද. මට ලකුණු නැතිවෙයිද. ටීච බනීද ඔන්න බාලන ඔක්කොම දේවල් මන්නසට එන්නේ. ඉතින් පපුතේ ඔවවා තමයි මානසික පීඩෙන. ඉතර කල්පනාරනේද. අයෝමටමි කරගන්න ැවේද තවවෙලා කොච්චරක්ලා තියෙනදවා. ඔන්න මානසික පීඩනපුතති ජීතර ඇතිනාකාර. වෙලාවට වැඩක් කලා නම් මගේ පුංචිදුවේ පුුතේ කාව්වත් දාක්වත් මොකද වෙන්නේ. මානසික පීඩනයක් ඇතිවෙන්නේෙ නෑ ඒම ඇතිවෙන්නේ මගරත්තරන්තු වල පුතාල සූතනම් වෙන්න. අපි වෙලාට වැඩ කරමු වෙලාට වැඩ කරලා මේ හැම දේකීම් අපි නිදහස්ස මෙතකොට මානසික පීඩනෙකුත් නෑබුතේ මොකද වෙන්නේ අවසානිදි මේ සියලමු දේවල්. වෙලා ඩඩගොල්ලොත් ඒක ජීදේපුතේ පුරුද්ධක් වෙනෝ. උදාහරණයක්. උදේ නැහිට්ටගාම් මමකිවවේ කටසෝදලා දින කිහිපයක් පුතේ මොකද කරන්න ඕනි. වතුරෙකක්් බොන්න කුදේම. ටික දවසක් ඇද්දේ ඔයා ඉබේම නැකිල්ල මේම නිදිමතේ ගිහිල්ලා කෝප්පයක් අරගන මුලින්ම කරන්නේ කටහෝදන එක නිට පස්සේ කරන්නේ. ඇල් අතර බුණන එක සමහර දවස් වල්ට ඒකයා මතක් කරලා කරන්න ඕනෙ නැහැ ඒ පුරුද්දක් වෙලා වෙල්ලාට වැඩකරන පලන්න බොඩ්ඩ වෙලාට වැඩකරන එක හැම දාම පහයි තියවෙද්දිී සෙල්ලං කරලා ඇවිල්ලා හැඟ හෝදලා මම හයට පාඩන් කරන්න පටන් ගන්න පහන තියලා හම මොකද වෙන්නේ ඒක යිබේම පුරදක්ක රට නිදාගන්න කලෙන් ආනාපානාසති භාවනාව කරලා චුට්ටක් වෙලා මම සුවබර නින්දකට යනවා. දින කිහිපයක් ඇදරල්ලා පුතයෝ් කරලා බලන්නකු. ඔයාගේ ආත්මීත් මේ අධ්‍යාත්මික සුවයවෙනමි. බලන්න. ඇඳට වෙලා හොඳදට වාඩි වෙලා භාවනයෝගි ඉන්වන විදිහට ඒරියව පවත්තාගෙන පුතේ කරලා බලන්නකෝ ආනාපානාසති භාවනාව මොක දේකන්නේ. අපි. ස්ම හල්ට ගනීම ගැන තරක් හිතන ගමන් අපි භාවනා කරනවා. බලනපුතේ දින කීපයක් කරලා අවසානයේදී ඔයා මොක දෙවෙන්නේ. ඒක පුරුද්දක් වෙලා එක ජීවිත කාලට වෙන. මම්පුතෙමෙ කෙටි උදාහරණ කිය ඉදිරිනිදා වැඩ ගඩිතුත් එහෙමයි. හැමදාම දවස් දෙගතුනක් බල්ලා බලවා නියපුතු මගේ නිය වැවිලා මං එනිසා නීපුතු කපාගන්න ඕ. මගේ කොන්ඩය වෙලාකිල බැලුවවා එහෙනම් මං කොණ්ඩෙපා ගන්න ඕොව. වපුතේ කාලයක් ඇ්දි ජීවිතේ වෙලාවට කරන දේවල් පොරුද්දබ්බාට පත්වෙනවා. එහෙම නොව් නොත්මොකද වෙන්නේ. දැම්බදන්නක මේ දේව අප්‍රසාදෙර ලක් වෙනවා. කලින් එක්දී අගේකරපු අය මංකුවේ පන්තියේ වේලාසන වැඩයිවැර කරන ළමයිට ගුරතුමිය හෝ ගුරුතුමා හොඳයි කියද්දී. වෙලාට වැඩ කරන්නතුව. ට කතා කර කරා ඉන්නයි දිහබල් කොච්චරනම් වැනුම්හනෝ දෙයාලා. ඔයා නන්න එවෙයි මම දන්නවාපුතේ මේඩරිියුගෂන් නාලිකාවේ තුනශ්‍රේණය පරිසරය විෂය එකෙන ගැන හතර වසට ඇවිල්ලා ඒ තුනශේණීය දැනුමත් එකතු කරගන ඇවිල්. හතරර්ශේනීද දැම්මේ දැනු එකතු කරන. අපේ මේ පුංචි දුවල පුතාලා කවදාක්වත් පුතේ එහෙම නැහැ. කවම දාකවත් එහෙමනේ. හරිර වෙලා ඩඩකරනවා අප්‍ර සාදර ලක් වෙන්නෑ කිසි මලාවක. කිසිව වෙලාග වැඩ අතපසු කරගන්න නෑ. ගැටලුකාරී තත්ත්වයන්ට එයාල්ට මුහුණ දෙන්න හැ කියවක් ලැබෙන්නේ නැහැ. මානසික පීරණයක් ඇතිවෙන්නේ නෑ ඇයි ම දෙයාලට එහෙම පීරණයක් ඇතිවෙන්න තරන් දෙයක් එයාලට උනේ නැහැ. මොකද හැම වෙලායිම හෑලා හරි සතුටින් කාලය ගත කලා. පුතේ කිසිම වෙලාවක මෙන්න මේ දේ වෙන්නේ නෑ පුතේ මේ බලන්න? දැන් මංකිවේ වෙලාට වැඩක්රගන්න බැරිුණු මුොකද වෙන්නේ අප්‍රසාදර ලක් වෙනවා. වැඩ අත පස්සු වෙනවා. ගැට්ලුකාරි තත්ත්වයන් ඇතිවෙනවා. මානසික පීඩන ඇති වෙනවා. දැන් දන්නනේක පුතේ ආවේගශීලී වෙනවා ආවේකශීලී කියන්නමකදද කේන්තියනවා. ඇයි ඕ! මට මේ කරගන්න බෑ කුරය කතා කරුවාමොකොද කරන්නේ අනේ අන්නකෝ මට මික කරගන්න දීලා. එහෙම කියවා නේද කේන්ති කියල්ලා. පොතේ වෙලාවට වැඩක් කරගත්තොත් අප කිසිම වෙලාවක කේන්තිගන්න න්නේ. මකද කේයින්තිගත්වොත් එන අපට වෙනම දවල් පුතේ ජීවිතයට පිඩ තත්යන් ඇතිෙනවා. ඉලයික පිළිවෙලාක් නැති බව. අවාසි තමයි පිළිවෙලක් නෑහ. වැඩක් ලස්සනට පිරිසිදුව පිළිවෙලට කරගන්න දයක් නැති ගන තේ. දැක් අනේ. නියමිත වේලාවට යම්කිසි කාරයක් අවසන් කර ගැනීමට නොහැකි වුනොත් මෙන්න මේ දේවල් ටිග පුතේ මතක් කරගන්න. මං අආය මතක් කරන මෙ අක එක අපිට යම්කිසි දෙයක් ඉටුකිරීමෙන් නීීමිත කාල ඉටුකිරීමෙන් ලැබෙනවාසී එක අන්න අයගේ අගේකිරිම් ලක්වීම කාලය ඉතිරිවීම වැඩ ප්‍රමාද නොවීම කාරයන් අතපසු නොවීම ගැටලු කාරී තත්වයක් ඇති නොවීම මානසික පීඩනයක් ඇති නොවීම පුරුද්ධබ් බවටය පත්වීම හැබැයි බුතේ නීමිත වේල්ලාට වැඩග නොකළොත් ඇතිවන අවාසි තමයි අංක එක අප්‍රසාධයට ලක්වීම දෙවනිියක වැඩ අතපසු නොවීම තුංගෙනියක ගැඩ්ලුකාරී තත්වයක් ඇතිවීම මානසික පීරණයක් ඇතිවීම ආවේගශීලීවීම පිළිවෙල්ලාක් නැතිවීම මේ මතදයා ගන්නන මොකද මං මේවා අහනවාපව් මොකින්ද අපේ ප්‍රශ්න කොටසද මං මේ වහනා පූතේ එනිසා බාන වයාගෙන් කොයි තැන්වලදී මොනවගේ දේවල්යාට ආණ්ඩතියේද කියලා එනිසා පුතේ දැන් අපි මෙච්චර වෙලා කතා කළේ මොනවද අපි ච්චල මනා කතා කළේ මේ අපේ ආපයක්ත්මො වෙනුවෙන් අපට කරන්න පුළුවන් දේවල්ලි නේද අපි ඒ දේවල්ලොලින් අපේ ජීවිතේ අපි කොහොඳ ගොන්නගාගන්නේ ජීත අපි හොද ගොන්නකාගරන්නේ. අන්නේ විදරපුතේ ඒදවල් වලින් ජීතය ගන්නකා ගන්නාකාරය ගැන තමයි මෙච්චල් ලගතා කළින්. අපි යහපත් දේවල් මොනවාද. අපි යහපත් එන්න කරන්න ඕන ේවල් මොනවාද. අපි යනවා කන්නා ඩිස් රඩිහිල්ල මංගපුතේ හැමදාම උදේට ඉස්කෝලය අන්න කලින් කන්නා ඩිස්තර ගිහිල්ල ඔයා ලස මෙක් කිලා බල්ල යනෙක්ෙනම පාසලේදීත් පාසලේ විේකාලින් පස්සේජිහිල්ලා ぺො හ ග න ද මගේ ුණ ගේ ල . කොට තවදයක් තමයි පුද ඔයාට පුළුවන් ඒ වගේම තමයි මොන කරන්නද. තැතැන් වලදී ඔයා දකි දේ ුව ග දක්කිි දේवाල් යා ට ප ැ ලි කර ඒයා ඩ පා පෙන්න්න පුුවන් නි ොද පිරිසදු පිළි ඳ ුව හොද ුව කරගන්න. ොකද ්ේ කයිපන්තිී වගේ සිරීම ත් මගේ සී වගේ, උද හැලුවෙක් වෙන්න ඔයාගේ යාලුවන්ට එතොර තමයි යාලුව ඔයාට ගොඩක් කැමති වඩආදිරේ කරන්නේ පුතේ නියමතේ වෙලාට වැඩක් කරන්න පුරදුවෙන්න ඒ නියමතේවෙේලාට වැඩක් කරන්න පුරුදු උනහම අප ී අපේ වැඩ කටයුතු ආපස්සට යන්නේ අපිට දුකයිතිෙන්නේ වැඩ මගෑරෙන්න්නේෙ නෑ අපි වෙලාවට අඩකොළොත්තඒක ජීවිතේ මොකබ්බාටද පත්වෙන්නේ පුරුද්දක් බවට පත්වෙනවා. ඇනිසාපුතේ ඔවු ඔයාට යා පුළුවන් ඔයාට දක්ෂ පිරිසිදු පිළිවෙල්ලට ඉන්න පුළුව දක්ෂලම්ෙක් බාටපත්තේෙන්ද. මේ කැන්තපුත් අප මේ කොට සිං අපි කතා කලේ. අප ඉල්ලකොටසිං කතා කරන්න හදන්නේ මේ පොදදු ස්ථාන ගැන මේ පදදු ස්ථාට ගිහිල්ල යහ පත්තිදිට හැසිරෙන ඔයාලා ගැෙන. ඒ තැංගොල්දි නොකරන්න ඕන දේවල් මොනවාද කියලා කතා කරනවා. පංකිවවා, ශාරීරික සුවතාව වෙනුවෙන් අලුද්‍යයක් කල්ට කියලා දෙෙන හත්‍ර ශේණයේදී බලන්න අලුත් නමක්කිෙක්. මානසික සුව භරතාවිවදෙසා තවත් අලුත් ක්‍රියාකාරකමක් අපේ කොටසිද මං කියලා දෙනවා. එනම්මගේ රත්තරඳලුපුතේ අපි ඒකොට සිදී ඒ දවල්ටික අපේ ඉගෙනකම්.